අයිබෝන් ගෙවුණු දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආරේසිංහ මම වෙනුරි ගින්නලිය මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත අසිරිමත් නත්තල සමරා රට පුරා විවිධ වැඩසටහන් ජලකෙලීම් වලින් විපතට පත් වූ උතුරේ වැසියන්ට ජනපති නියමයෙන් කඩිනමින් වන්දි ප්‍රදේශ කිහිපයකට තද වැසි සුළඟේ වේගයත් ඉහළට අසිරිමත් නත්තල සමරීමට ලෝකවාසීන් සමග ශ්‍රී ලාංකික කිතුණු බැතිමතුන්ද එක්ව සිටිනවා මැදම රාත්‍රියේ නත්තලේ උදාවත් සමග මෙම සැමරුම් උත්සව ආරම්භ කෙරුණා නතාලේ යන ලතින් වචනෙන් විකාශනය වී ඇති නත්තල යන වචනේ අරුත වන්නේ උපත යන්නයි දේව පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මිනිසත් පවගෙන මරිය තුමියගේ මාතෘත්වයෙන් බෙත්ලෙහෙමේ දුගී ගවහලක උපන් ඒ අසිරිමත් රාත්‍රිය නත්තල ලෙස කිතුනුවන්ගේ ආදරයටත් ගෞරවයටත් පාත්‍ර වී තිබෙනවා සුරලොවත් මනුලොවත් යාකල සාමයේ කුමරු වන ජේසු සමිඳුන්ගේ උපත සිහිකරන විශ්ව මංගල්‍ය වන නත්තල තුල ප්‍රේමය සාමය සතුට බෙදා ගැනීම පරිත්‍යාගය අන්‍යෝන්‍ය අවබෝධය මෙන්ම නිහතමානී බවත් ආගමික සහජීවනය පිළිබඳ පණිවිඩයත් ගැප්ව තිබෙනවා නත්තල වෙනුවෙන් ප්‍රධාන දේව මෙහෙය අගරත ගුරු අතිඋතුම් මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පයාගල මීසමේ උතුරු පයාගල ශාන්ත ජෝෂප් දේවස්ථානයේදී පැවැත්ුණා බැතිමතුන් අති විශාල පිරිසක් ප්‍රධාන දේව මෙහෙට එක්ව සිටියා අපට ලැබෙන හැම දරුවෙක්ම දේව ආශිර්වාදයේ නිමක් නැති අත්දැකීමක්. ඒ දරුවන්ව ආදරයෙන් කරුණාවෙන් යහමඟ ගන්වමින් විශේෂයෙන්ම ධර්මයට ආගමට අනුව හදා වඩා ගන්නට උත්සාහ කළොත් ඒ දරුවන් ජීවිතයේ ජයග්‍රහණ ලබා ගන්නව අපිට මේයි කියලා කියන්නට බැරි තරම්. ඒ හැම දරුවෙක්වම මරියතුමී හා ජුසේතුමා වගේ ආරක්ෂා කරලා ආදරයෙන් බාරගෙන ඒ හැම දරුවෙකුගේම Tamanට ආවේණික හැකියාවන් දිනු කරගෙන සමාජයටත් මුළු මිනිස් සංහතියටත් ආශිර්වාදයක් වෙන දෙන කෙනෙක් කරන්නට දෙමව්පියෝ කැප වෙන්නට ඕනේ. ඔබ සියලු දෙනාටම සුබ නත්තල් මංගල්‍යයක් සහ වාසනාවන්ත අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. ස්වාධීන රූපවාහිනී සේවයද මධ්‍යම රාත්‍රියේ දේව මෙහයන් ජනතාව වෙත ගෙනීමට එක්ුණා. ඒ අනුව මීගමුව කුරණ ශාන්තානා දේවස්ථානයේ පැවති කතෝලික දේව මෙහෙය අද උදෑසන ප්‍රචාරය කෙරුණා. මැක්ස්වෙල් සිල්වා රදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්ුයි දේව මෙහෙය පැවැත්ුණේ. බොරැල්ල ශාන්ත ලූක් දේවස්ථානයේදී දේව මෙහෙය පැවැත්ුණේ නිරෝෂන් ද මෙල් පියතුමාගේ ප්‍රධානත්වයෙන්. මෙම ක්‍රිස්තියානි දේව මෙහෙය ඊයේ මැදම රාත්‍රියේදී ස්වාධීන රූපවාහිනිය මගින් විකාශය කෙරුණා. සමස්ත ලෝකවාසී ජනතාව නව බලාපොරොත්තු වලින් පිබිදෙන අසිරිමත් අනාගතයක ඇරඹුම අද දිනේ සනිටුහන් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. නත්තල් දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමිනුයි ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කරන්නේ. ජේසු සමිදානන් සිය ජීවන සමය මුළුල්ලේ භාවිත කළේ ප්‍රේමයෙන් උතුරා යන වදන් සමුදායක්. උන්වහන්සේ කතා කළේ දේවරයන්, වඩුවන්, ගොවියන් වැනි සාමාන්‍ය මිනිසුන්ටයි. නත්තල යනු මෙබඳු උත්තුංග දැක්මක් සහිත උතුමකගේ අපරිමිත ගුණ සමුදාය යලි සිහිපත් කරන සමය බව ජනාධිපතිතුමා සිය පණිවිඩයේ සඳහන් කරනවා. උන්වහන්සේගේ අදිෂ්ඨානයන් සඵල කිරීමට අදිෂ්ඨාන කරගත යුතු කාලය මෙය බවයි එම පණිවිඩයේ දැක්වෙන්නේ. සියලු කිතුණු ජනතාවට ප්‍රීතිමත් නත්තලක් වේවායි ජනාධිපතිතුමා සුභාශිංසන එක් කරනවා. නත්තල් දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ නත්තල වඩා යහපත් අනාගතයක් දෙස බලා අතීතය සිහිපත් කරන කාලයක් බවයි.
සියලු ශ්‍රී ලාංකිකයන් කුල භාෂා ભેද අතහැර සහෝදරත්වයේ සහ මිත්‍රත්වයේ හැගීමෙන් ක්‍රියා කිරීමට මෙය හොඳම කාලය බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ජේසු පිළිදානන් ගෙනෙන ප්‍රීතිය හා සාමය සියලු දෙනාට හිමි වේවායි අග්‍රාමාත්‍යවරයා සුබ පැතුම් මෙක් කරනවා. ජේසුස් වහන්සේගේ වතන් පොතකට පමණක් සීමා වූ දෙයක් පමණක් නොව සැබෑ පරිවර්තනයක් පැමිණීමේ බලාපොරොත්තු කරාගෙන යන බව නත්තල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මෙම ශ්‍රේෂ්ඨ ඉගැන්වීම මෙනෙහි කිරීමට නත්තලට වඩා හොඳ කාලයක් තවත් නැති බව එම පණිවුඩයේ සඳහන්. සත්‍යයේ පිහිටා වැඩ කිරීමේ වැදගත්කම සහ කුහක කමින් හා දෙබිඩි මනසකින් තොරව ප්‍රේමයේ සැබෑ බලය අපේ මාර්ගෝපදේශය කර ගැනීමටද මෙය හොඳම කාලයයි. සියලු කිතුනු බැතිමතුන් හට ප්‍රීතිමත් නත්තලක් වේවායි විපක්ෂ නායකවරයා සුබ පතනවා. මේ අතර අසිරිමත් නත්තලේ උදාව සැමරීමට ලෝපුරා කිතුනු බැතිමතුන් ප්‍රීතියෙන් එක්ුණා. නත්තල් දින ප්‍රධාන දේව මෙහෙය ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වතිකානුවේ පිහිටි ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේදී පැවැත්වුණා. මෙම දේව මෙහෙට එක්වෙමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලෝපුරා කිතුනු බැතිමතුන්ට අර්ථවත් නත්තලක් ප්‍රාර්ථනා කළා. Figli, Spirito Santo, descenda su di voi e rimani a sempre. සංවර්ධනය වන රටවල ජනතාව අරපිරිමැස්පෙන් ගත කළ යුතු බව උන්වහන්සේ කියා සිටියා. දුප්පත් පොහොසත් ભેදය තුරන් කිරීම සඳහා කටයුතු කළ යුතු බවද ප්‍රකාශ කළා. එමෙන්ම සාමයෙන් ජීවත් වීමේ අගයද පෙන්වා දුන්නා. නත්තල් ප්‍රධාන දේව මෙහෙය සඳහා කිතුනු බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියා. මේ අතර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උපත ලැබූ ඊශ්‍රායලයේ බෙත්ලෙහෙමේදීද විශේෂ දේව මෙහෙයක් ඇතුළු නත්තල් වැඩසටහන් රැසක් පැවැත්තුණා. පලාතට බලපෑ ගංගොතුරින් විපතට පත්වුවන්ට කඩිනමින් වන්දි ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමැතිතුමා උපදෙස් ලබා දී තිබෙනවා. ගංගොතුරින් කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කවල පවුල් 18638ක පුද්ගලයින් 60000කට අධික සංඛ්‍යාවක් අවතැන්ව සිටිනවා. ඔවුන්ට අවශ්‍ය ආහාර පාන, වියලි සලාක සහ සනීප ආරක්ෂක පහසුකම් සැලසීමේ කටයුතු ක්‍රියාත්මක කරන ලෙසයි ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙන්නේ. විපතටපත් ජනතාවට හානි පූර්ණේ කිරීමේ හා වන්දි ලබා දීමේ වැඩසටහනක් කඩිනමින් ක්‍රියාවට නන්වන ලෙසද උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. එමෙන්ම හානි වූ නිවාස සඳහා රුපියල් 250,000ක උපරිම මුදලක් ලබා දීමටද කටයුතු කරනවා. හානි වූ කුඹුරු සඳහා රුපියල් 40,000 බැගින් වන්දි මුදල් ලබා දීමද සිදු කෙරෙනු ඇති. ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇතිවන බව කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සුළඟේ වේගයේද ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. මේ අතර ජල ගැලීම් හේතුවෙන් විපතරපත් ජනතාවට සහන සැලසීමේ කටයුතුද තවදුරටත් අඛණ්ඩව සිදුවනවා. දිවයිනේ මේ දිනවල තියෙන කාලගුණික තත්ත්වය ගත්තම උතුරු උතුරු මැද හා නැගෙනහිර වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. මීට අමතරව සෙසු පළාත්වල අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලේ විගුරු සහිත වැසි ඇතිවීමේ තත්ත්වයන් තමා තියෙන්නේ. මධ්‍යම සබරගමු මාතර දිස්ත්‍රික්කවල සාමාන්‍ය මිලිමීටර් 100 දක්වායි වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවන් තියෙනවා. ඊට අමතරව යාපනයේ සහ මුලතිව් වගේ දිස්ත්‍රික්කවල මිලිමීටර් 30 50 අතර මට්ටමේ වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවන් තියෙනවා. එතකොට මේ වර්ෂාවේ තියෙන වැඩි ලක්ෂණයක් තමයි තාවකාලිකව පද සුළං ඇති වෙන්න පුළුවන්. මොකද මේ වලාකුලේ තියෙනවා උඩු සුළං ධාරාවල් සහ යටි සුළං ධාරාවල්. මේ සුළං ධාරාවල් හේතු කොටගෙන ඒ අවට ප්‍රදේශයේ ගස්වල අතු පතු කඩා වැටීම් වහලවල් ගැලවී යාම ඒ වගේ සංසිද්ධි ඇති වෙන්න හැකියාවක් තියෙනවා.
අනෙක් කාරණේ තමයි අකුණු අනතුරු ඇති වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් අකුණු අනතුරු වලින් සිදු වෙන හානි වළක්වා ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මුහුදේ කාලගුණය ගත්තොත් මඩකලපුව සිට තිරුකුණාමලයේ හරහා සංකසන්තුරේ හරහා උත්තරම දක්වාම තියෙන වෙළඹඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු හානු ගැඹුරු තීරවල සාමාන්‍ය වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙන්න පුළුවන් තැනින් තැන ගිගුරුන් සහිත වැසි පවතින විට සුළඟ తాවකාලිකව වැඩිවීමක් තියෙන්න පුළුවන්. ඊට අමතරව මුහුදු සීමාව තරම සල්ුවේ කියවන් තියෙනවා. රාත්‍රී කාලයේදී මීගුමේ ඉඳන් කොළඹ හරහා බලපිටිය දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන මොහොතේවලත් කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. తాවකාලිකව හද සුළං ඇතිවීමේ තත්ත්වයන් තියෙන්න හැකියාවක් තියෙනවා. ප්‍රදේශ රැසක සිදු වූ ජල කැලීම් හේතුවෙන් පුද්ගලයන් 74 දහසකට ආසන්න පිරිසක් තවමත් පීඩාවට පත්ව සිටිනවා. මුලතිව් කිලිනොච්චි යාපනය ඇතුළු උතුරු පළාතේ අවතැන් වූ 11 දහසකට ආසන්න පිරිසක් තවදුරටත් ආරක්ෂිත ස්ථානවල රඳවා තිබෙනවා. ඔවුන්ට සහන සැලසීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. රාජාංගනය හා ඉරණමඩු යන ජලාශවල වාන් දොරටු තවමත් විවෘත කර තිබෙනවා. අයහපත් කාලගුණයෙන් උතුරු ප්‍රදේශයට දැඩි බලපෑම් මෙල්ල වුණා. වැඩිම පිරිසක් අවතැන්ුණේ කිරිනොච්චිය දිස්ත්‍රික්කයේ. කිරිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවල ගන්වතුර බැස යමින් පවතින බව එහි සිටින අප වාර්තාකරුවන් පවසනවා. එහෙත් ජලයෙන් යටවු ප්‍රදේශවල ජනතාව තවදුරටත් සුබසාධක මධ්‍යස්ථානවල රැඳී සිටිනවා. ඔවුන්ට පිසු ආහාර හා සෙසු පහසුකම් සැලසීමට රජය උපරිමයෙන් පියවරගෙන තිබෙනවා. විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව සහන කටයුතු සඳහා ප්‍රමුඛත්වයෙන් කටයුතු කරන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. මෙ අතර 57 වන සේනාංකයේ 573 වන බලසේනා මූලස්ථාන යටතේ රාජකාරී කරන 15 වන සිංහ රෙජිමේන්තුව ගන්වතුරට හසු වූ සිවිල් වැසියන් දෙදෙනෙකුගේ ජීවිත බේරාගත්තා. ඒ වඩකච්චි ගමානේ ගන්වතුරට ගසාගෙන යමින් සිටි සිවිල් වැසියන් දෙදෙනෙකුයි. ජලකැලමට කොටුවේ සිටින පිරිස් බේරා ගැනීම සඳහා ගුවන් හමුදාවද හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් තවදුරටත් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. ගුවනේ සිට ඔවුන් නිරීක්ෂණය කරමින් අදාළ පිරිස් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාම ගුවන් හමුදාවේ ඉලක්කයයි. ඒ අනුව කිහිප දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට මෙවන විටත් හැකි වී තිබෙනවා. නාවික හමුදාවද තමන් සතු බෝට්ටු යොදා ගනිමින් විපතට පත් වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම්වලට එක්ව සිටිනවා. උතුරේ බොහෝ ප්‍රදේශවලට ගොඩබිම් මාර්ග ඔස්සේ ගමන් කිරීමට අපහසු වී තිබෙනවා. තංගල්ල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමට පොලිස් කණ්ඩායම් 11ක් යොදවා තිබෙනවා. සීසීටීවී දර්ශන සහ දුරකථන දත්ත උපයෝගී කරගනිමින් පුරුල් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ. තංගල්ල කුඩාවැල්ල දිවරවරායේ අද උදැසන සිදු වූ වෙඩි තැබීමකින් 4 දෙනෙකු මිය ගියා. තවත් 8 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ අතර ඉන් එක්කයෙකුගේ තත්වය බරපතල බවයි පොලිසිය සඳහන් කළේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු T56 ගිනි අවියකින් හා පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම් සිදු කරති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ. ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ 40 හැවිරිදි වියේ පසු පුද්ගලයන් දෙදෙනෙකු හා 23 හැවිරිදි හා 37 හැවිරිදි වියේ පසු පුද්ගලයන් දෙදෙනෙකුයි. පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා යෙද වූ පොලිස් කණ්ඩායම් මේ වන විටත් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා. T56 වර්ගයේ ගිනි අවියකුත් ඒ වගේම පිස්තෝල අවියකුත් භාවිතා කරලා තිබුණා. මේ වන විට තංගල්ල රෝහලේ මృత ශරීර තුනකුත් ඒ වගේම නාකුළුගමුව රෝහලේ මృత ශරීර එකකුත් තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු හම්බන්තොට අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් සිදු කිරීමට නියමිතයි. තුවාලකරුවන් 8 දෙනාගෙන් 7 දෙනෙක් තංගල්ල රෝහලේ තවත් එක් තුවාලකරුවෙක් මාතර රෝහලේ මේ වෙද්දි ප්‍රතිකාර ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන සිදු වෙනවා. ඒ අනුව මේ වන විටත් කණ්ඩායම් 11ක් යොදවලා මේ විමර්ශන නොයෙකුත් පැතිකඩ ඔස්සේ සිදු වෙනවා. අනාවරණය වෙලා තියෙන්නේ ජීවර කටයුතු අතරදී දෙපිරිසක් අතර සිදු වුණු ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීමේ කොන්ත්‍රාත්තුව ලබා දෙන්නට ඇති බවට විමර්ශනයේදී සැක කරනවා. තවත් කරුණු ගණනාවක් ඔස්සේ මේ විමර්ශන කටයුතු සිදු වෙනවා. දීවරයින් දෙපිරිසක් අතර කාලයක සිට පැවති ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ. එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ඇතැම් පිරිස් විවිධ ප්‍රකාශ සිදු කරන්නේ පදනම් විරහිතව බව අමාත්‍ය වජ්‍ර අබේවර්ධන මහතා පවසනවා. ගාල්ල උළුවිටිකේ ප්‍රදේශයේදී අමාත්‍යවරයා පිළිගැනීම සඳහා සංවිධානය කර තිබූ රැස්වීමකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. අපි කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. බිලියන 1760ක් අපි මාස 4කට හදිසි අනුමත කළා. ඒක මාස 4 යන අතරේ අපි ආයෙත් ආපහු ගේනවා. ආපහු අදාළ සංශෝධනත් එක්ක රට ඉදිරියට ගෙන යා යුතු තිබෙනවා. මේ දින 52 ඉදිරියට රටේ විශාල කඩාවැටීමක් වුණා. ඒක අර මම නිතර මතක් කරන්නේ
මේ කාල පරිච්ඡේදය තමයි සංචාරක වැඩි ප්‍රමාණයක් ලංකාවට එන වෙලාව. ජංගම දුරකථන හා පරිගණක භාවිතයෙන් සිදුවන අපරාධවල වර්ධනයක් සිදුව ඇති බව පොලිස්පති පූජි ජයසුන්දර මහතා පවසනවා. මෑත කාලය තුල ජංගම දුරකථන හා පරිගණක භාවිතයෙන් අන්තර්ජාලය හරහා සිදු කරන අපරාධවල වර්ධනයක් අප රටේ පෙන්නුම් කරනවා. එමෙන්නම මේ අපරාධවල වින්දිතයන් බවට පත්වන ප්‍රමාණයද යම් ඉහළ යෑමක් පෙන්නුම් කර තිබෙනවා. ඇතැම් පිරිස් හිතාමතාම අන්තර්ජාලය හරහා අපරාධවලට ගොදුරු වී ඇති අතර නොදැනුවත්වම වින්දිත බවට පත් වූ පිරිස්ද සිටීම ඉතාම කනගාටුදායක තත්ත්වයක් බවත් කිය යුතුයි. අන්තර්ජාලය භාවිතා කරමින් සිදු කරන අපරාධ සහ වංචනික ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුල පරිගණක අපරාධ අංශය ස්ථාපිත කර තියෙන අතරේ මේ අංශය වෙතින් සිදු කරනු ලබන කාර්ය මහජනතාව සඳහා තවදුරටත් පුළුල් කිරීමට දිවයිනේ පළාත් නමේ ගනුපයක පිහිටීමක් අපි ආරම්භ කළා. දකුණු පළාත් පරිගණක අපරාධ විමර්ශන හා ඩිජිටල් ව්‍යවහාරික විද්‍යා උප ඒකකය විවෘත කිරීම පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මාතර මැදවත ප්‍රදේශයේ එය පිහිටුවා තිබෙනවා. පරිගණක අපරාධ සෙවීමේ දෙවන මධ්‍යස්ථානයේ ලෙසයි මෙය පිහිටවනු ලැබුවේ. වත්මන් දේශපාලන තත්ත්වය ඇතුළු තවත් මාතෘකා පිළිබඳ මහජන නියෝජිතින් දැක් වූ අදහස් කිහිපයක් දැන් අපිට දැන් බොහොම පැහැදිලිව පේනවා නැවත වතාවක් ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසුව පරණ පුරුදු ගමන එක්සත් ජාතික පක්ෂය යන්න සූදානම් වෙන බව ලබා දුන් කැබිනට් ඇමති දූර සංඛ්‍යාවෙන් සෑහීමකට පත් වෙන්නේ නැතුව අද නැවත වතාවක් ජනාධිපතිවරයාට බලපෑම් කරමින් සිටිනවා තවත් කැබිනට් අමාත්‍ය දූර හතරක් හෝ පහක් වැඩි කරන්නටයි කියලා ජාතික ආණ්ඩුවක් ඉදිරියට දාගෙන ඇමති දූර සංඛ්‍යාව වැඩි කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ අපි දැන් ආණ්ඩුවක් හදලා තියෙනවා මේක එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවක් පමණයි ආයි සද්දාන නැහැ දේශපාලන පක්ෂයක හවුල් නැහැ අපි ඒ අයට කියලා තියෙන්නේ අපේ ආණ්ඩුවට එනවා නම් කෙලින්ම එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ වෙන කියන එකයි අපි ඒ අයට කියලා තියෙන්නේ මගේ පුද්ගලික මතය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුද්ගලිකව අපේ ප්‍රතිපත්ති වලට අනුකූලව වැඩ කරන්න පුළුවන් මන්ත්‍රීවරුන්ට අපේ පක්ෂයට ආරාධනා කරලා අපේ පක්ෂ සමාජිකත්වයේ අරගෙන ඒ විදිහට ඉදිරියට යන එක විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය හා වැඩපිළිවෙල හදවතින්ම පිළිගන්නා මන්ත්‍රීවරු ටිකක් අපි අපේ පක්ෂයට බඳවා ගන්න අවශ්‍යයි. පහුගිය අවුරුදු 3ක කාලේ දීපු කරදර හොඳටම ඇති. දැන් ගත්තනේ අරගෙන මං හිතන්නේ මේ මාස 4කට විතර අයවැයක් හදලා තියෙනවා. ඉතින් මාස 6ට අයවැයවල් හදලා මොන විදිහ කටයුත්තක් මේ රටට කරන්න හදනවද කියන එක ගැන අපිට හිතා ගන්න අමාරුයි. කැලේ වෙනස් වුණාට කොටියාගේ පුල්ලි වෙනස් වෙන්නේ නැහෙනි. ඒගොල්ලෝ ඒගොල්ලොමයි. අමාත්‍යාංශේ නම වැඩක් වෙන්නේ නැහැ. හැබැයි වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් ගොඩනගලා තියෙනවා. ඒක රාජ්‍යද, දිස්ත්‍රික්කද, නැත්නම් කැබිනට්ද, නන් කැබිනට්ද ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. හැම කෙනෙකුටම වැඩ කරන්න පුළුවන් අවස්ථාව සලසලා දීලා තියෙනවා. අපිට අවශ්‍ය වෙනවා රටේ සාමය ඇති කරන්න. අපි මේ බෙදිලා වෙන් වෙලා ඉඳලා අවශ්‍ය නැහැ. රටේ යහපත වෙනුවෙන් ගමේ යහපත වෙනුවෙන් අපි ඔක්කොම එකතු වෙලා යහපත් දේවල් වල නිර්ත වෙනවා නම් මේ රටේ සාමය ඇති වෙනවා සෞභාග්‍ය ඇති වෙනවා ඔරකන් ගිරුවා ඔරකන් ගිරුවා මාබෙන්ගු ඔරකන් ගිරුවා මාබෙන්ගු ඔරකන් ගිරුවේ කවුද කියන එක හොයාගන්න නෙවෙයි අපිට මෙච්චර කෝටි මුදල් වීදම් කරගෙන කොමිෂමක් දාලා කොමිෂමෙන් ආපු වාර්තාවත් ආකයිස් වලට යවන්න නෙවෙයි දියලා දෙන්නේ ඒවා එළියට අරගෙන ජනතාවගේ ඩොකියුමන්ට් එකක් කරවලා මේවට කවුද කවුද මැදිහත් වුනේ කවුද කවුද හොරගම ඉන්නේ කියන එක අනිවාර්යයෙන්ම එළි කරන්න ඕනේ අනිත් මැතිවරණේ ඉස නිලධාරීන්ට අපි පණිවිඩයක් දෙන්න ඕනේ මේ දවස් කීපයක් තුල අපි ගෙනාවු මුදල් ආණ්ඩුවෙන් ලබාගත් ප්‍රතිපාදන අහෝසි කරා. ඒගොල්ලන් වැරදි කරලා තියෙනවා නම් ඒ දින 52 තුල විනය පරීක්ෂණ කරලා ඒ නිලධාරීන් අයින් කරන්න අපි කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕනේ. කුරුවිටදී ගෙනියන්ගක් සමග පුද්ගලයන් 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට තිබෙනවා. ඒ පිළිබඳව තවත් ප්‍රවෘත්ති කිහිපයක් කෙටියෙන්. කුරුවිට ලෙල්ලකොට ප්‍රදේශයේ වාහන පරීක්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් රිබිට වර්ගයේ ගිනිඅවියක් රැගෙන ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි තරුණයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ගිනිඅවිය ත්‍රිරෝද රථයේ සූක්ෂම ලෙස සගවා රැගෙන යමින් තිබූ බවයි පොලිසිය පවසන්නේ. ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ හබරදුව පොලිස් වසමේදී පාපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මෝටර රථයක ගැටී ජීවිතක්ෂයට පත් වුණා. මෝටර රථය නුනවත්වා ධාවනය කර ඇති අතර ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කර ගනිමින් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. ගලින් පිදුණු වැව රක්ෂිතේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයේ නිරත වී සිටි පුද්ගලින් 7 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සඳහා උපයෝගී කරගත් උපකරණ රැසක්ද පොලිස් බහරයට ගෙන ඇති අතර සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටයි ගලින් පිදුණු වැව පොලිසිය කටයුතු කර ඇත්තේ.
ඇල්ල කුබල්වෙල වෙළඳසැලක් බිද ජංගම දුරකථන හා උපාංග කොල්ල කෑ පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඇල්ල පොලිසිය සමත් වුණා. ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කරගනිමින් සිදු කළ පරීක්ෂණවලදී සැකකරුවන් පොලිස් බහරයට ගෙන තිබෙනවා. බණ්ඩාරවෙල අබේතැන්න බඹරකල දියැල්ලෙන් පහළට ඇදවැටීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා තවත් දෙදෙනෙකු අතුරුදන් වී තිබෙනවා. දියැල්ල නැරඹීමට ගිය තරුණයින් තුන්දෙනෙකු එක්ව සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී අනතුර සිදුව ඇත්තේ. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කෙරුණා. අතුරුදන් වූ දෙදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි බණ්ඩාරවෙල පොලිසිය සඳහන් කළේ. ජනතාවට වැඩි පහසුකම් ලබා දෙමින් සිදු අඩුපාඩුත් මගහැරවීමට කටයුතු කරන බව අමාත්‍ය රංජිත් මද්දුබ්බණ්ඩාර මහතා පවසනවා. අමාත්‍යවරයා සහ අමාත්‍ය තල්තාතු කෝරළ මහත්මිය අස්කිරි මල්ලතු මහනාහිමිවරුන් බැහැදකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළ කළා. අමාත්‍ය රංජිත් මත්තුම බණ්ඩාර හා තලතා අතුකුරල යන මහත්ම මහත්මීන් අස්කිරි මහා විහාරයේ වෙත ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුවයි අමාත්‍යවරුන් දෙපළ මල්වතු මහා විහාරයේ වෙත පැමිණියේ. එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගැනීමට අමාත්‍යවරුන් දෙපළ කටයුතු කළා. මේගොල්ල පෙරදුනාම විකාරණයෙන් පෙරදුනාම ඡන්දයෙන් පෙරදුනාම පාර්ලිමේන්තුවෙන් පෙරදුනාම නොඑක්ස් අසත්‍ය ප්‍රකාශක අපි කිසිම එක්සත් ජාතික පක්ෂයේ නායකයා ගෙමැතුමාවත් විපක්ෂයේවත් කිසිම ගිවිසුමක් අත්සන් කරලා නැහැ. අපි පැහැදිලිව කියනවා ශ්‍රී ලංකාවේ ඒකීය භාවයට ඒක එහෙම අපි ගිනියනවා. ආගමට උදාගමට ප්‍රමුඛත්වය දෙන එක අපි කවදාවත් අයින් කරන්නේ අපි තොන් සිංහල බෞද්ධයෝ මේගොල්ල දේශපාලන වාසි ගන්න නොඑක් නොඑක් බුරු කියනවා. රටේ ඒකීය භාවය සහ උදාගමේ ප්‍රමුඛත්වය අපි ආරක්ෂා කරන්න දිවි හිමියෙන් ඉන්නවා. පාක්ෂිකයින්ට දුප්පත් මිනිසුන්ට සමෘද්ධිය දිනේවා වගේ යම් යම් දේවල් අපිට කරන්න බැරි වුණා. දැන් තියෙන දේශපාලන වාතාවරණය අනුව එහෙම වෙන්න හේතුව මොකක්ද කියලා ජනතාව දැන් දන්නවා ඇති. නමුත් අද අපි තනි ආණ්ඩුවක් විදිහට අපි සම්පූර්ණයෙන් මේ පාක්ෂිකයින්ගේ වෙච්ච අසාධාරණකම් පාක්ෂිකයින්ට වෙච්ච අඩුපාඩුකම් පාක්ෂිකයින්ට කරන්න ඕන සැලකිල්ල අපි ඉදිරි මාස කීපයක් කරනවා කියලා අපි අදිෂ්ඨාන කරගෙන ඉන්නවා ඒක කරනවා කියලා පොරොන්දු වෙනවා. ඉතිරි අධිකරණ දෙකත් ඉක්මනින්ම ආරම්භ කරන්න කටයුතු කරන්න කියලා ඒක කවදා විතර වෙයිද මැඩම්? පාර්ලිමේන්තුවේ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කරලා විශේෂ ත්‍රිපුද්ගල අධිකරණ තුනක් පත් කිරීම සඳහා නීති සම්මත කරලා තියෙන්නේ. ඉතින් ඒ සඳහා පුංචි ගැටලුවක් අපිට අලුත් කඩේ තියෙනවා. මොකද ඉඩ පහසුකම් ගැන ගැටලුවක් තියෙනවා. නැත්තම් දෙවනි අධිකරණයට විනිශ්චයකාරතුමන්ලත් පත් කරලායි තියෙන්නේ. ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා මෙරට කාර්මික අපනයන ආදායම ඇමරිකා ඩොලර් මිලියන 7031.1ක් පමණ වුණා. එය මෙම වසරේ අදාළ කාලයේදී 7657 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය 8.9ක වර්ධනයක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ. ආහාර පාන වර්ග හා දුම්කොළ, සත්ව ආහාර, රෙදිපිලි හා ඇඟලුම්, රබර් නිෂ්පාදන, යන්ත්‍ර සූත්‍ර හා යාන්ත්‍රික උපකරණ, මැණික්, දියමන්ති හා ස්වර්ණාභරණ, ලෝහ හා මැටි ආශ්‍රිත නිෂ්පාදන මෙහිදී ප්‍රමුඛතාව ගනු ලබනවා. ඛනිජ හා වෙනත් අපනයන ශේෂ්ත්‍රයේද සාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් කරනවා. මේ අනුව අදාළ කාලය තුළ සමස්ත අපනයන ආදායම 5.1%කින් ඉහළ ගොස් තිබවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ. ජනාධිපතිතුමා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ පිළිබඳ ඉදිරියේදී අධිකරණයේ හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දෙන බව දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර පවසනවා. මකා දැමූ බව කියන නාමල් කුමාරගේ ජංගම දුරකථනයේ තිබී සොයාගත් හඬපට සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ. විමර්ශන පිළිබඳව පැහැදිලිවම ප්‍රශ්නයක් තියෙනවා. මේ විමර්ශන යට ගහන්න අවශ්‍ය කුමන්ත්‍රණයක් දියත් වෙනවා. ඒ නිසා මේ හඬපට මම දැක්කා අද පුවත්පතක පළවෙලා තියෙනවා. ජනාධිපති සහ ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය පිළිබඳව එකඳු හඬපටයක්වත් නැහැ කියලා. ඒකට හේතුව මොකද්ද කියන එක මම ජනවාරි පළවෙනිදා දැනුවත් කරන්නම්. මේ හෙලිදරව්ව යට ගහන්න විමර්ශකයෝ විසින් පැහැදිලිවම කුමන්ත්‍රණයක් දියත් කරවා කියන එක ඒ පිළිබඳව මම ගරු අධිකරණයට රහස් ප්‍රකාශයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
නාමල් කුමාරගේ ජංගම දුරකථනය හොංකොං බලා රැගෙන ගියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක් ඒ වගේම රජය රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජංගම දුරකථනයේ තිබිලා මකා දැමූ බව කියන හඬපට ගණනාවක් සොයා ගැනීමට හේදි හැකියාව ලැබුණා හඬපට ඇතුළත් දත්ත ඒ ගබඩා කර පෙන් ඩ්‍රයිව් එක රැගෙන පැමිණියා මකා දැමූ බව කියන සහ අනතුරුව සොයාගත් ඒ හඬපට මේ වෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒවා විශ්ලේෂණය කරමින් සිටිනවා ශ්‍රී ලාංකිකයන් 35000කට අධික පිරිසක් රළපහරට හසු වී ජීවිතයෙන් සමුගෙන හෙටට වසර 14ක් සපිරෙනවා. දෙදහස් හතර වසරේ දෙසැම්බර් 26 වෙනිදා ඉන්දුනීසියාවේ සුමත්‍රාහි බටහිරට වන්නට රිෂ්ට පරිමාණ ඒකක 9.3ක භූමිකම්පාවක් ඇති වුණා. ඒත් සමග ඇති වූ සුනාමියෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් 13ක වෙරළ තීරයට දැඩි බලපෑම් එල්ල වුණා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 57කට බලපෑ මෙම ව්‍යසනයෙන් පුද්ගලයන් ලක්ෂ 10ක් පමණ පීඩාවට පත් වුණා. නිවාස ලක්ෂයකට පමණ හානි සිදු වූ අතර තවත් දේපළ රැසක් විනාශ වීමට ගත වූයේ විනාඩි කිහිපයක් පමණයි. එදා ඇති වූ මෙම සුනාමියෙන් රුපියල් කෝටි 3800ක පමණ හානියක් ශ්‍රී ලංකාවට සිදු වුණා. තවත් රටවල් කිහිපයකටම මෙහිදී බලපෑම් එල්ල වුණා. සුනාමි කේදවාචකයේ සිදු වූ දිනේ අංක 50 දරන දුම්රිය මාතර බලා ගමන් ආරම්භ කළේ උදෑසන 6:40ට පමණයි. මෙම දුම්රිය තෙල්වත්ත දුම්රිය නැවතුම්පොළ පසු කර පැරැලිය දක්වා ගමන් කරමින් සිටියදී සුනාමි සැඩපහරට හසු වුණා. එහිදී 2000ක පමණ පිරිසකගේ ජීවිත අහිමි වුණා. මේ අතර සුනාමි ව්‍යසනයෙන් මිය ගිය පිරිසට පින් පැමිණීමේ අරමුණින් සංවිධානය කළ ලේ දන් දීමේ පින්කමක් දෙමෝදර ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. ලේ පරිත්‍යාග කිරීමට විශාල පිරිසක් එක්ව සිටියා. පූජ්‍ය රේල්පොළ චන්දිම ස්වාමින් වහන්සේගේ අනුශාසනා මත මේ සංවිධානය කෙරුණා. බදුල්ල මහරෝහල දියතලාව මූලික රෝහල ඇතුළු ආයතන රැසක් මේ සඳහා දායකත්වයේ ලබා දුන්නා. මේ සමගින් නයිටින් රාත්‍රී ප්‍රධාන සිංහල පත්‍රිකාශය නිමාවට පත් කරනවා. ඔබට සුවදායි රාත්‍රියක්. www.ipnnews.lk